දකුණු ශ්‍රී ලංකාවේ අගනගරය වූ ගාල්ල සමස්ත ශ්‍රී ලංකාවේම කුඩා ආකෘතියකයි කීම අතිශෝක්තියක් නොවේ. අතීතේ පටන් ගාලු ස්වභාවික වරාය නිසාවෙන් යුරෝපීයෝ වෙළඳාම සමග ලෝකයේ දියුණු අදහස් උදහස් වලින්ද ගාලු බිම පෝෂණය කළ බව නොරහසකි. විවිධ ජාතීන්ද පඬිවරයන්ද ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසීන්ද මේ බිම මතට ගොඩ බැස්සේ මතවාදී අවි අතැතිව මිස යාන්ත්‍රික අවි අතැතිව නොවේ. කරිච්චෙන්ද මිරිච්චෙන්ද පෝෂණය වූ ගාලු ජනතාවගේ ඥාන ගුණයෙන්ම සටන්කාමීත්වය හා පෙරලිකාරීත්වය උරුම වන්නට මෙය හේතු වන්නට ඇත. තමන් කැමති මතවාදයක් දැරීමේ හා ප්‍රකාශ කිරීමේ අයිතිය මිනිසාට දායාද කළේ ස්වභාව ධර්මයෙනි. මතවාදයක් නිසාවෙන් මිනිස්සෙකු මරා දැමීම ප්‍රජාතන්ත්‍රවාදය අහිමිකොට ක්‍රූරත්වය වැපිරීමකි. මනුෂ්‍යගේ පියාගේ ජීවිතය 88 අහිමි කරන්නේ චවිපේ සන්නද්ධ ක්‍රූරත්වය විසිනි. මනුෂ්‍යගේ පියා කළ වරද වූයේ එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේ නිරත වීමය. එබැවින්ම ඔහුට ඔහුගේ ජීවිතයේ නිවැරදි මාර්ගය සොයා ගැනීමට ජීවිතය උගනින්නට වූයේ අරගලකාමී මානසිකත්වයකිනි. පියෙකු නැති හිතුවක්කාර තාරුණ්‍ය ජීවිතයට අන්ධකාරයකි. එය මග පෙන්වන්නෙකු නොමැතිව කාන්තාරයක අතරමං වීමක් වැනිය. මනුෂ්‍ය ඉන් අයහපතට නොවැටි යහපතේ මාර්ගය අර්ගලකාමීව සොයාගත්තකි. පියාගේ මග පෙන්වීමේ හිදස ඔහුගේ ජීවිතයට පුරවාලුවේ ගාල්ල මහින්ද විද්‍යාලය යටගල දහම් පාසල හා මුතුහර ළමා සමාජයයි. එම ත්‍රිත්වය මනුෂ්‍යගේ ඉඩෝර කර්කශ ළමාවියට හා තාරුණ්‍යට හමු ක්ෂේම භූමි විය. සෑම ජීවිතයකට සංචාරයක් ඇත. එයට ජීවිත සංචාරයේයි කියයි. පියෙකුගේ හවුහරණක් උවමනා වන්නේ සංචාරය රස්තියාදුවක් නොවන්නටය. පියවරුන් නැති දරුවන් පවා ජීවිත සංචාරය රස්තියාදුවක් කරගනිද්දී මනුෂ්‍ය ජීවිතය සංචාරයක් බවට පත් කරගන්නට තරම් අරගලකාමී තරුණෙක් විය. අන්ධකාරය පළවා හරින්නට හිරුට හැකිවද ජීවිත අන්ධකාරය පළවා හරින්නට හිරුට නොහැකිය. මිනිසුන් ජීවිත අන්ධකාරය පළවා හැරීම සඳහා ඉතිහාසයේ පටන් තෝරාගත් දෙමගකි. එන් විද්‍යාත්මක මග මනුෂ්‍ය නානායක්කාර නම් තරුණයා සිය තාරුණ්‍යයේදී තෝරාගත්තේය. අනික ආධ්‍යාත්මික මාර්ගයයි. විද්‍යාත්මක මග තෝරා ගැනීමට ඔහුගේ ජීවිත සරසවිය බවට පත් වූයේ ඔහු පසු කළ මාධ්‍ය ජීවිතයයි. ජනකාන්ත මාධ්‍යවේදියෙකු ලෙස ගත කළ හැකි ජීවිතයට ඔහු සමුදෙන්නේ සිය අරගලකාරීත්වය පොදු සිහිනයක් උදෙසා කැප කරමිනි. අඳුරු ජීවිත වෙත ආලෝකයේ අරුණලු රැගෙනීමේ ඍජු තීරණයක් ගන්නට තරම් ඔහු පරිත්‍යාගශීලී තරුණයෙකු වන්නේ මතවාදීත්වය නොයිසුළු ක්‍රූරත්වය ඔහු සිය පියාගේ වියෝවේ පටන් අත්විඳ තිබීම නිසාවෙනි. එය ප්‍රජාතන්ත්‍රවාදයේයි නිවරදිව අරුත්ගන්වන්නට ඔහුට එකල අවබෝධයක් තිබුණේ නැත. ඔහුට අවැසි වූයේ සමාජ අසාධාරණය උදෙසා දේශපාලනික අරගලයකින් පීඩිත ජන ජීවිතය තුළට ආලෝකයේ අරුණලු උදා කිරීමයි. එය දුෂ්කර ක්‍රියාවක් තරම්ම කර්කශ එකක් වුවද ඔහු දේශපාලන ලෝකයේ තුළද සුපුරුදු අරගලකාමී සංචාරය ආරම්භ කළේය. පෙරලිකාර අරගලකාමී ඉතිහාස උපද්දුන් දකුණු ලක් අග නගරයේදී ගාල්ලේ තාරුණ්‍ය සමගින් අත්වැල් බැඳ ගනිමින් නව දේශපාලන සංස්කෘතියක් සහිත ගමන් මගක් සඳහා සාම්ප්‍රදායික දේශපාලන සමාජයක කඳවුරු බැඳීය. එය ජය විනම් විය. ජේ.ආර්. ජයවර්ධනයන් සංවෘත ආර්ථික කවුළුව ලොවට විවෘත කළාක් මෙන් මනුෂ්‍ය සංවෘත කලා මාධ්‍ය සංස්කෘතික ගාලු කවුළුව දකුණු ආසියාවේම අවධානයට පත්වන ලෙස පුළුල් කරන්නට කටයුතු කළේ ඔහුගේ පෙරලිකාර අරගලකාමීත්වය මනාව විදහා දක්වමිනි. බුද්ධිමතුන් වචනයට නගන්නේ ක්‍රියාවය. ඔවුන් වචන ක්‍රියාවට නොයොදති.
කලා මාධ්‍ය කවුළුව මනුෂ්‍ය කළ ගුණ හා පිදිය යුත්තන් පිදීමෙන් ආරම්භන්නේ නව දේශපාලන ගාලු සංස්කෘතියට මනුෂ්‍යත්වයේ පූර්වාදර්ශයක් සපයමිනි. ගාල්ලේ තරුණ්‍යමෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම මධ්‍යස්ථ මතධාරීන්ද සිවිල් ක්‍රියාකාරිකයන් මනුෂ්‍ය හා අත්වැල් බැඳගන්නේ මනුෂ්‍ය ගාල්ලට එලිපෙහෙලි කළ නව මග තුල ගොඩනැගී මධ්‍යස්ථ සංවාදය තුලින් ගොඩනැගෙන අනාගතය විද්‍යාමාන වීම නිසා වෙනි. මේ අපූරු පෙරලිකාරයා පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට යැවීමට ගාලු ජනතාව තීරණය කළේ ඔහු රටක් වෙනුවෙන් තීන්දුව තීරණ ගැනීමට සුදුස්සකු බව මනාව අවබෝධ කොටගත් නිසා වෙන්විය යුතුයමය. බුද්ධිමත් මිනිසා සමස්ත ලෝකයටම අයත්ය. ඔහු පොදු ජන යහපත උදෙසා අභියෝගාත්මක පරිත්‍යාගයන් කළ හැකිය. වීර කැප්පටි පොළ උඩරට ගිවිසුම අත්සන් තබමින් සිංහලයේ වඩික රජු පළවා හරින්නට කටයුතු කළාක් මෙන්ම ඉංග්‍රීසීන්ගෙන් එවකට වූ තාඩන පීඩනවලට එරෙහිව අවියෝසවන්නටද පසුබට නොවිය. ඔහු ජාතික වීරවරයෙක් ලෙස අපි පිළිගන්නේ එබැවිනි. මනුෂ්‍ය නම් මේ අපූරු අරගලකාමී දේශපාලඥයාද රට වෙනුවෙන් අපීත පියවරක් තබමින් නිහඬ සහය වෙනුවට යුද්ධය විසඳීමේ රටේ උවමනාව උදෙසා කාර්යක්ෂමව සහය දැක්විය. එවකට එජාප රජයේ නායකත්වයේද නිහඬව සමස්ත රටෙහි උවමනාව වන සාමය උදෙසා රජයට සිය පූර්ණ සහය ලබා දුන් බොහෝතක් විය. සාමයෙන් පසු ලංකාවේ දේශපාලනය බලලෝභීත්වයේ ගොදුරක් බවට පත්වෙද්දී මනුෂ්‍ය නානායක් කාරණම් මේ අපූරු දේශපාලඥයා අඳුරට ආලෝකය රැගෙන යලි එක්සත් ජාතික පක්ෂය වූ තම මහගෙදරට ගොඩවන්නේ නව නායකත්වයක් සමග පටු ගෝත්‍රිකත්වයෙන් තොර උලුල් දේශපාලන ගමනක් සඳහාය. කැප්පටිපොළ ජාතික වීරයන් කරගත් මිනිසුන්ම මනුෂ්‍යට අවලාද නැගුවත් ඔහු ඒ කිසිවක් නොසැලී දූපත් වාසියෙක් වනු වෙනුවට මහද්වීපික මිනිසෙකු සටන් සගයෙකු නායකයෙකු ලෙස මානව හිතවාදීත්වය ලොවටම පෙන්විය. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයේ කිරුළ පළඳින්නේ 1946 අත්සන් කළ නිදහස් ගිවිසුමෙන් පසු 1948 පෙබරවාරි 4 වෙනිදාය. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ කිරුළ තනන්නට කටයුතු කළේ එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ලෙස කටයුතු කළ ඩී.එස්. සේනානායක, බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන වැනි නායකයන්ය. ඔවුන් එසේ වූ ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ දජය යලි ඔසවාගෙන එක්සත් ජාතික පක්ෂයේ අනාගතය උදෙසා අද මනුෂ්‍ය නානායක් කාරණම් වූ සමාජයට අවැසි දේශපාලඥයා ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් අරගලකාමී නව දේශපාලන ගමන් මගෙහි සිටගෙන සිටින්නේ යතිවරයන් පඬිවරයන් අරගලකාමී සාහිත්‍ය දරයන් බිහි වූ බිමට මෙන්ම මුළු රටටම ආලෝකය උදා කිරීමේ තිර අදිටනිනි. කරතිය සුලගින්ද මිරිදිය පහසින්ද අරගලකාමී භූමියෙන් ජීවේලත් ගාලුබිම ජනතාව සිය හඬ ලෙස මනුෂ්‍ය නානායක්කාර හෙට ලොවට අද දායාද කරනු ලබන්නේය. එය නියත සත්‍යකි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ප්‍රජාතාන්ත්‍රික නායකයන් පත්වීම යහපතේ පූර්ව කොන්දේසියක් නිසාමය.